සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයෙන් සඳහන් කරන්නේ මෙයයි මේ සියල්ලෝම ස්ත්‍රියන්ද යේසුස් වහන්සේගේ මව්ව මරියාද උන් වහන්සේගේ සහෝදරයන්ද සමග එක්සිත්ව නොකඩවාම යාඥා කරමින් සිටියෝය අපි ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ කියවනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට යෙරුසලෙමේදී බලය ලබනකම් ඉන්න කියා අවවාද කරන එක අපි දකිනවා දයාබර සහෝදර සහෝදරියනි අද උදෑසන අපි ඉගෙන ගන්න පළවෙනි දේ මෙයයි දෙවියන් වහන්සේ උන් වහන්සේගේ කැමැත්ත අපිට පෙන්눔 කරනවා විතරක් නෙමෙයි ඒ කැමැත්ත ඉෂ්ට කරන්න අපිට ශක්තියත් උන් වහන්සේම දෙනවා මීට කලින් අපි දකිනවා යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ව කැඳවලා මුළු ලෝවටම ගොස් සුභාරංචිය ප්‍රකාශ කරලා තවත් ගෝලයන් බිහි කරන්න අන කරා නමුත් මේ අන ඉෂ්ට කරන්න නම් ඒගොල්ලෝ පළමු කොට ශක්තිය ලබන්න අවශ්‍යයි කියන එක උන් වහන්සේ දැනන් හිටිය නිසා ඒගොල්ලන්ට යෙරුසලෙමේ ඉන්න කිව්වා දෙවනුව අපි ඉගෙන ගන්න පාඩම මෙයයි දෙවියන් වහන්සේගේ අනට කීකරු වෙන්න අවශ්‍ය බලය උන් වහන්සේ නිදහස් කරන්නේ යාඥාව තුළින් එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් ඒ අන අරගෙන දෙවියන් වහන්සේගේ පාද පාමුල එක්සිත්ව නොකඩවා යාඥා කරා අන්තිමට දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව බලවත් ලෙස පාවිච්චි කරන්න පටන් ගත්තා ජෝර්ජ් වයිට්ෆීල්ඩ් කියන දේවදාසයා අවුරුදු 200කට කලින් බලවත් ලෙස ස්වාමින් වහන්සේට මෙහෙය කරපු කෙනෙක් දවසක් මුළුල්ලේ ඔහු දේශනා කරලා අන්තිම දේශනාවෙන් පස්සේ නිවාඩු ගන්න තමන්ගේ කාමරයට ගිය මොහොතේ විශාල සෙනගක් එළියේ රැස් වෙලා ඔහුගෙන් තව එක වතාවක් දේශනාවක් අසන්න කැමති කියන පණිවිඩය ඔහුට ලැබුණු ෂෙනිකෙන් ජෝර්ජ් වයිට්ෆීල්ඩ් ඉතුරු වෙලා තිබුණු ශක්තියෙන් නැගිට ඉටිපන්දමක් අරගෙන එළියට ගොස් මේ ඉටිපන්දම නිවෙනකම් මම දේශනා කරනවා කියා ප්‍රකාශ කරලා ඒ විදිහටම ඉටිපන්දම නිවෙනකම් දේශනා කරලා ඇතුළට ගියා අනිද්දා උදේ ඔහුව මිනිසුන්ට සම්බු වුණේ ඔහුගේ ඇඳගාව දන නමලා යාඥා කරමින් ඔහුගේ මෙලොව ජීවිතේ අන්තිමයත් විශ්වාසවන්තව නොකඩවා දේව අභිමුඛේ ගත කරා ඔහු එදා යාඥා කරද්දී දේව අභිමුඛේට සදා කාලෙටම ගියා මම විශ්වාස කරනවා ඔහුගේ ඔටුන්න උ ලබා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා දයාබර සහෝදර සහෝදරියනි කෙනෙක් දෙවියන් වහන්සේට දැඩි ලෙස ප්‍රේම කෙරුවම ඔහු දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාත්මක කරන්න කැප වෙලා ඉන්නවා කැපවීම වැඩි වෙන්න කීකරුකම වැඩි වෙනවා එවැනි කෙනෙක් පුරුද්දක් ලෙස යාඥා කරනවා මක්නිසාද ඔහු දන්නවා ඔහුට දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න උන් වහන්සේගේම ශක්තිය අවශ්‍යයි කියලා ෆිලිප් බ්‍රූක්ස් කරපු ප්‍රකාශයක් අද උදාසන ඔබත් සමග බෙදා ගන්න මං කැමතියි සප්ප පහසුකමේ ජීවත් වෙන්න යාඥා කරන්න එපා ඔබව තවත් ශක්තිමත් කරන්න දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න ඔබගේ කාර්තව්‍ය කරන්න බලය ඉල්ලන්න එපා ඔබගේ බලයට සමාන කාර්තව්‍ය ඉල්ලන්න එතකොට ඔබට දී තිබෙන වගකීම ඉෂ්ට කිරීම හාස්කමක් වෙන්නේ නැහැ මක්නිසාද ඔබ හාස්කමක් වෙනවා අපි දැන් යාඥා කරමු දයාවර පියාණනි ඔබගේ මුහුණ මම සොයන්නේ ඔබට තිබෙන දැඩි ප්‍රේම නිසා යාඥාවෙන් විශ්වාසවන්තව
ඉන්න මට ශක්තිය දෙනු මැනව ඔබගේ වචනෙට කීකරු වෙන්න මට උපකාර කරනු මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන් ශලෝම් මරණාතා